පාසලක තියෙන අයින තියෙන කඩේකත් දැන් මත්පෙති මත්කුඩු හැම තැනකම වැහි වැහලා තියෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් රටේ විශාල ව්‍යසනයක් වගේම විශාල අපරාධ රැල්ලකුත් මේකත් එක්ක අද බිහි වෙලා තිබෙනවා. කන්ටේනර් වලින් දැන් කුඩු වෙන්නේ. අත්අඩංගුවටපත් වෙච්ච රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න අච්චු විඳින සමහර සිරකරුවන් මත්ද්‍රව්‍ය වලට හිර ගෙදර ඉඳගෙන මත්ද්‍රව්‍ය ජාවාරයෙන් නිරතන පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මරණීය දඬනය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා විදිහට එතුමා තීරණයක් කරන් තියෙනවා. අද මේ මරණීය දඬනේ ඉන්දියාවෙත්, ඉන්දුනීසියාවෙත්, ඇමරිකාවෙත්, සිංගප්පූරුවෙත්, පිලිපීනේ වගේ විශාල රටවල් ගණනාවක මේක දැන් පැතිරලා තිබෙනවා. රටේ තියෙන මේ මත්කුඩු ව්‍යාපාරය සහ මත්කුඩු වලින් අපේ රටේ ලක්ෂ ගාණක් අහිංසක අම්ලදාතලගේ දරුවෝ විනාශ වෙන එක නතර කරන්න නම් මේ වගේ දැඩි තීන්දුවක් ගත යුතුයි කියන කාරණේ සමාජයේ මතයක් විදිහට ඉස්මතු වෙලා තිබෙනවා. සමහර පිරිසක් මේකට යම් විශාල විරෝධයක නිරත වෙනවා. ඒක දැන් අද වෙනකොට නඩු පාරලා තියෙන විශාල ප්‍රමාණයක් නඩු 15ක් විතර මම දන්න හැටියට. එල්ලනායට විරුද්ධව කුඩුකාරයන් විසින් දාපු නඩුද කියන එක තමයි මෙතන දැන් තියෙන ප්‍රශ්නේ. මේ එල්ලන්න දන්නේ කුඩු වලට සම්බන්ධ ඩ්‍රග් මාෆියාවකට සම්බන්ධයිනේ. සාමාන්‍ය මිනිමරුම් කරන අය එල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ මන්දල මද්ද්‍රව්‍ය වලට හිරගත වෙලා ඒ ජාවරමේ දින අය තමයි මේ එල්ලා මැරීමට අනුමැතිය දීලා තියෙන්නේ.